අපි පත් කරගත් ආණ්ඩුව අපි පත් කරගත් නායකයෝ මේ කරන්නා වූ විකාරය දකිනකොට අපිට ඒක වචනයකින් හෝ අපි ක්‍රියාකාරීව සම්බන්ධ වීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා සියලු අපේ ප්‍රදේශයේ මහ ජනතාවගෙන් මම ඇත්තටම සමාව ඉල්ලනවා මේ වගේ පාලනයක් රට තුල ස්ථාපිත කරන්නට වචනයකින් හෝ අපි සම්බන්ධ වීම ගැන මම අගය කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මගේ පක්ෂයේ නායකයා විදියට එතුමා අමාරුම කාලේ රට බාරගත්තා ගෝඨාභය රාජපක්ෂ එන්න කිව්වා හැමෝටම රට බාර ගන්න කිව්වා එහෙනම් ඔය කියන වීරයාට තිබ්බනේ පැනලා යන්න මේ ගිහිල්ලා බාර ගන්න තිබ්බනේ ඈ එතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්ත නිසා මම හිතනවා අද පෝලිං යුගයේ ටික ටික හරි අඩු වෙනවා. එතුමා යම් කිසි කාර්යයක් කරනවා. එතුමාට හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. මට තියෙන තවරිය ගන්න පුදුසයි කියන්නේ නැති වෙලා මේ අපිට ටික අපි පස්සට යනවා. ඉතින් මේ කොහොමද මේ පාලක? අය නම් මේ පාලක ඔන්න නම් අපි නම් මම නම් මම දැන් මම මාසාම මේ ලංකාවේ අතිබහුතරයක් නම් අය මේ පාලක වලට ඡන්ද දෙන්නේ නැහැ. මම නම් හිතන්නේ හැවේ කියලා. අය දැන් අය මේගොල්ලෝ හැම වෙනඳුන් යනගෙන තව තැනින් එයි බහුතරට. එහෙමනේ වෙන්න පොත් මෙච්චර වෙලා තියෙන්නේ. මෙච්චර කල් උනේ වෙන ඒකට පොඩ්ඩක් කලකිරෙනකොට ඔයගොල්ලෝ තව දැනකින් තව පක්ෂත් පාරු කරලා පාටත් පාරු කරලා මේ එන්නේ පුජ්ජලෝ මම නම් බලා ඉන්නේ ඒ පුජ්ජලෝ දෙන්න කියලා දැන් මම මේ ආණ්ඩුවේ සභාපතිවරයෙක් හැටියට මිලි ලැජ්ජාය බෑ මේ සභාපතිතුමතුර ඉන්න මං වගේම මේ ගරු මන්ත්‍රීතුමාලටත් ඒ තත්ත්වයට උදා වෙලා තියෙනවා මහජන නියුත්‍ය හැටියට කොහොමද අපි මේ ජනතාවට මුණ දෙන්නේ වැඩි ලෙස ගේසනට මඩාවලා දොරටත් ලක් කරපු සභාවරය බවට තමයි මම දීපු පටිවලු වාර්තාවලු ඒගෙන මම දැඩි පුලිකුඩු ලෙස හෙලා දකිනවා ඒ වගේම මේ නම වෙනදා වෙච්ච ප්‍රචණ්ඩකාරීත්වය ගැන අපේ කනගාටුවක් තියෙනවා හැබැයි දේශපාලන පක්ෂයක් විදිහට මේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ජනතාවට වග කියන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන තමයි මේ සභාවද අපි නියෝජනය කරන්නේ වාරේ කරන සටන්වලදී අපි ඒ නායකත්වය දෙනවා ඒ ජනතාවගේ නායකත්වයක් තමයි ඒ දුන්න නායක ඒ අරගල දුන්න නායකත්වය තමයි අද ඇත්ත බිමේ තහවුරු වෙලා තියෙන්නේ මේ මොහොතේ. ඒ වගේම ගරු සභාපතිතුමා ඔබතුමා විචන කරලා තිබුණා දෝෂාරෝපණය. මේ ඔබතුමාකින් කිව්වලු මම මගේ කඩේට ඇවිල්ලා යම් පුද්ගලෙක් මේ සනත් මල්ලිට මෙහෙම දෙයක් වුණොත් උඹත් බලාගෙන උඹත් ගිනිත් උඹත් ඇතුළු පේපරත් එක ගිනි තියනවා කියලා මෙම කතා බහක් මම වීඩියෝ පාටින් දැක්කා. එතර නිර්භීත චණ්ඩියෙක් මට ළඟ ඇවිල්ලා කවුරුත් එහෙම කිව්වේ නැහැ. ඔබතුමා නුඹ යවන්න කියන අදහස් වලින් ඔබ සභාපතිතුමා හැටියට මෙතන මම මේ විචනය දකින්න ඇත්තරම මේ අඳබාර මේකත් විදිහට තමයි. ඒ වගේ විචන කරලා ඒ වගේම අර මම ඔබතුමාටින් මුණ ගැහිච්ච වෙලාවේ යම් කිසි ප්‍රකාශයක් කළා ඇතර සභාපතිතුමා මම මේ ඔබතුමාට මේ විත් එක හිරියර උනේ මට බලන්න කතා කරන්න තියෙන අවස්ථාවක් යොදාගත්තේ නැහැ. ඒ වුණාට මගේ දේශපාලන අපි දෙන දේශපාලන මත දෙකක් විතරයි කියන අදහස විතර මම කිව්වේ. නමුත් ඔබතුමා විචනය කරලා තිබ්බ මේ සභාව ආරේදීන් මේ අපි මම නිකන් පෞද්ගලික මිනිස්සු විචනය කරලා දැම්මා වගේ අදහස. ඒ එහෙම මේ සභාව ඒ වගේ නොමග යවන සිටිවිලි කරන්න එපා. මම එහෙම වියගුළු වෙන්න තරම් නිවන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන මිනිහෙක් නෙවෙයි. මම මේ සභාවාරයට දැනුම් දුන්නා ගිය සභාවාරයේදී මට පැමිණීමට නොහැකි හේතුව සඳහන් කරලා. ඒකෝ මම වියගුළු තත්ත්වයටත් ලැජ්ජාවට පත් වෙලා තමයි මේ සභාවාරය ඉදා නියෝජනය කරන්නේ නැත්තේ කියලා මේ සභාවේ හැම කෙනෙක් මෙහෙම කිව්වා. එහෙම මම මේ සභාවේ ඉන්න කිසිම මන්ත්‍රීවරයෙක් හා මේ රාහුල ප්‍රාදේශ සභාව ඇතුළේ කිසිම බුද්ධිලෙක් සමග දේශපාලන වශයෙන් වචනයක් කියාගත්ත නැතිදී මිනිහෙක් ඒ මම මට වග කියන දේශපාලන නියෝජනය කරන පක්ෂයක වැඩ කරන මිනිහෙක් ඒ මම ජනතා නියෝජිත ජනතාවගෙන් මට බෞද්ධික දේවල් කිසිම දෙයක් නැහැ මට අද දවසේ මේ මම නියෝජනය කරන පක්ෂයේ මේ තනතුර හුබවන්න තව බුද්ධිලෙක් ඉදිරිපත් වෙනවා නම් ඔහුට ඒ අවස්ථාව උගත්තා බුද්ධිමත් බුද්ධිලෙක් සියලු කෙනෙක් ඉන්නවනේ ඒ දෙන්න අපි සූදානම් මිනිස්සු එන්න මේ මඩ අවලාද වලට බියගුණ නිවට තත්වයට අපි පත් කරන්න එපා අපි පත් දෙන්නෙත් නේ තත්වයට ඒ කියන්නේ කියමින් ඒ වගේම තවදුරටත් මේ වත්මන් දේශපාලන ගත්ත කිව්වොත් අවුරුදු 74 මේ රනිල් හා රාජපක්ෂ රෙජිමේ ඒ හා සමාන තව දේශපාලන ව්‍යාපාර මේ රට පාලනය කරන අසාර්ථක භාවයට පත් වෙලා තියෙන මොහොතකත් මෙච්චර කාලයක් හැමදාම සභාවල කතා වුණේ
තවත් හෙට දවසේ මම මේ රට හදයි කියලා. හැබැයි අසාර්ථක පාලකේ ලෝකේ කවදාකවත් රටක් හදලා නැහැ. එම් හදන්නත් බැ. ඒක නව දේශපාලන ව්‍යාපාරයකට විතරයි දැන්වත් තේරුම් ගන්න මේ හැම කෙනාම හදන්න පුළුවන්. ඒ දේශපාලන ව්‍යාපාරයෙන් කැපෙමු කැපෙමු හැම කෙනෙක්ම කියලා ප්‍රකාශ කරමින් මම නවතින සියලු දෙනාටම ස්තුතියි. ඇත්තටම ගරු සභාපතිතුමනි අද අපිට ආණ්ඩුව ගැන කතා කරන්න නම් දෙයක් නැහැ. කතා කරන්න හරි අප්‍රසන්න ආණ්ඩුවක් වෙලා තියෙන්නේ අද. ඒ වගේම ඊයේ ඔබලා සියලු දෙනාම දකින්න ඇති අපේ හිරුනිකා මන්ත්‍රීතුමියට හිරුනිකා මන්ත්‍රීතුමියත් සමග පිරිසක් ජනාධිපතිතුමා හමුවීමට ගිහිල්ලා එච්චි ඇබැද්දී. ඒ වගේ දේවල් කරන්නේ ඇයි ජනාධිපතිතුමා පොඩ්ඩක් හරි හිතන්න ඕනි. අද රටේ තියෙන තත්ත්වය ගැන මිනිස්සු ගැන ඒ වගේ දෙයක් හිතුවේ නැහැ. එතුමිය ඇදලා දාලා අත්අඩංගුවට ගත්තා. ඒ වගේ ඇත්තම කාන්තාවකට එහෙම ඒ වගේ දෙයක් කරාම අපිත් කාන්තාවෝ අපිත් ගැහෙනු. අපිටත් හරිම අනගාටු ඒ වගේ දෙයක් දැක්කා. ඒ වගේම අපේ රෝහිණී කවිරත්න මැතිණියත් ඊයේ රංජිත් මද්දුම බණ්ඩාර අපේ පක්ෂයේ මහලේකම්තුමාත් ඔය ගොඩක් කට්ටිය සමග ගොවි සංවිධානවල ගොවීමුත් සහභාගී වුණා. ඒ ජනාධිපතිතුමා හමු වී එතනින්දිමුත් කඳුළු ගෑස් ගහලා ජල් ප්‍රාල ගහලා එයාලා එතනින්මුත් ඇදලා දැම්මා. ඇයි ඒ වගේ දේවල් කරන්නේ? අද මේ කට්ටිය මේ වගේ තැන්වලට යන්නේ රට හදන්න. ඒ වුණාට ජනාධිපතිතුමා කිසිම කනකට ගන්නේ නැහැ මේ වගේ දෙයක් අද රට හදන්න ඕනි කියලා. ඒ වගේ දේවල් වෙන්නේ නැතුව සාර්ථක වෙන්න කියලා මම කියනින්. ඒ වගේම අපේ ගමේ බල්ලලි තර්ජනය නම් බොහොම දරුණුයි. අපේ අල්ලපු ගමේ ඊයේ පෙරේදා රෑ ඔබතුමා දන්නවත් ඇති සමාජිකයෙක් මරලා ඒටත් පුළුවන් විදිහේ විසඳුමක් ගන්න කියලා අපේ ගමේත් දැන් කොයි තැන් ගොඩාක් දුරට පාළු කරලා තමයි තියෙන්නේ. ඒකට විසඳුමක් ගන්න කියලා ඔබතුමාගේ මා ඉල්ලා සිටිනවා. ඒ වගේම අද බලන්න කොතෙන්ද ගියත් පෝලිං, තෙල් පෝලිං, ගෑස් පෝලිං, බඩු ගන්න මිනිස්සුන්ට ගොඩක් අපහසුයි. ඒ වගේ දේවල් ඉතින් ගොඩාක් දුරට තියෙනවා. ඊළාට ගරු සභාපතිතුමනි මට විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. අපේ ගමට බස් තුනක් තිබුණා. බස් තුනෙන් දැන් එක බස් එකයි තියෙන්නේ. බස් දෙකක්ම එකක් අතමන ගායට දාලා එකක් ඕයිල් කන්දට දාලා. එතකොට අපේ ගමට එක බස් එකයි තියෙන්නේ. වෙනදා 8:00 බස් එක 9 වෙද්දි මඩවලට එනවා. අද 9:00 කාල වුණා බස් එකෙද්දි. ඉතින් අපි ගමේ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. මේ බස් නැතුව තමන්ගේ පුද්ගලික වාහනත් නැහැ මිනිස්සුන්ට. අද තමන් යන්න තෙල් නැති නිසා. එම නිසා අපේ ඩිපෝවේ ඩීඑස් මහත්තයට මම 10 පාරකට වඩා කතා කරා අපිට බස් එක දෙන්න, අපේ බස් එක දෙන්න කියලා. එතකොට එතුමා මොකද කියන්නේ? දවස් දෙකකින් දෙන්නම් මන්ත්‍රීතුමිය, දවස් තුනකින් දෙන්නම්, සතියකින් දෙන්නම් කියලා. තාම ලැබුණේ නැහැ බස් එක. එම නිසා ගරු සභාපතිතුමනි අපේ ජනතාව ගැන පොඩ්ඩක් හරි බලලා මේ බස් එකවත් ලබා දෙන්න කියලා මම ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රදේශයේ කවුරුත් කතා නොකරපු දෙයක් මම කතා කරන්නේ. මේ ප්‍රදේශයේ ගොඩක් අය බීමට ජලය ගන්නවා, පිටින් මමත් පිටින් ගන්නවා. මේ දවස්වල වතුර නැහැ, වතුර ගේන්න ඒ ගේන අයට තෙල් නැහැ. ඉතින් ඒ නිසා ඒක දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. බොණ්ඩ වතුර ටික ගන්න නැතුව, මොකද මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා හොඳ වතුර ටිකක් අරගෙන බොන්න. මොකද අර මේ වතුර හොඳයි, නමුත් දැනට අපිට මේ පාවිච්චි කරන වතුර හොඳයි, නමුත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා මිනරල් වෝටර් එකක් ගන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබතුමා ඒ අයටත් අවස්ථාවක් ලබා දෙන්න, ඔය කියන ස්ටිකර් එකක් ඒගොල්ලන්ටත් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම සභාපතිතුමනි අවස්ථාව ගණනාවකදී මම කතා කරා මාතලේ දිස්ත්‍රික්කයේම කාන්තා කමිටු පිහිටවල ඉවරයි. මං හරි කනගාටු වුණා. හැමෝම මට පහුගියදා අපේ මන්ත්‍රීතුමියන්ලා එක්තරා සැසියකදී මුණ ගැහිලා අපි කරා කියනකොට මේක යෝජනා කරලත් මට තාම බැරි වුණා නාවුල සභාවේ කාන්තා කමිටුව
ආරම්භ කරගන්න කියන එක ගැන මට හරි කලගාටුවක් හිතුණා. මම ඔබතුමාට අදත් යෝජනා කරනවා ගිය සභාව ආරෙත් මම කිව්වා කරුණා කරලා කැඳවීමක් කරන්න. මේ කාන්තා කමිටුව මුළු ලංකාවම මේ වෙනකොට පිහිටවලා තියෙනවා. එකක් දෙකක් ඇරුණකොට මේ අපේ මාතලේ නාවුල වගේ එහෙම ඇති. ඉතින් ඒ නිසා මම දිස්ත්‍රික්කයේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සභාපතිවරිය විදිහට මං හරි මට හරි ඒක අඩුවක් වගේ දැනුණා. ඔබතුමිය තාම පටන් ගත්තේ නැද්ද කියලා මගෙන් අහනකොට මං අපේ ලේකම්තුමීට මං අවස්ථාව ගන්නවක්දී මතක් කරා අපි කැදවමු කියලා. ඒකට උත්තරයක් ලැබුණෙත් නැහැ. එතුමිය බල අපි කරමු මන්ත්‍රීතුමිය කිව්වට තාම කැදවීමක් කරේ නැහැ. එනිසා මම ඔබතුමියටත් යෝජනා කරනවා ඉක්මනින් ගරු සභාපතිතුමනි අවස්ථාවක් ලබා දෙන්න. මේකෙන් අපිට කරන්න පුළුවන් කාර්යයන් ගොඩක් තියෙනවා. මේ වෙලාවේ අපේ කලාපයේ විශේෂයෙන් අපිට අපේ හනතේ ප්‍රතිපාදන තියෙනවා විශේෂයෙන් කාන්තාවන්ට සහ දරුවන්ට කියන අවස්ථාවන් ලබා දෙන්න. ඒ අයගේ සුබ සාධනය සඳහා යම් කිසි සේවයක් කරන්න පුළුවන්. ඇත්ත ප්‍රාදේශීය සභාවට ආදායම් නැහැ කියනවා. ඒක පිළිගන්න යුතු කාර්යයක්. නමුත් අපිට පුළුවන් විදිහට අපේ යම් යම් තියෙන දේවල් අඩුපාඩු වැඩියෙන් කරන දේවල් අඩු කරලා හරි අපේ ජනතාව වෙනුවෙන් මොනවා හරි සේවයක් කරන්න අපි ඕන. ඒකට අපි බැඳී හිටිනවා. ඒ වගේම පුළුවන් නම් වසමකින් හරි මේ කාන්තාවන් අද ස්වයං රැකියා කරපු කාන්තාවන් අනාථ වෙලා ඉන්නවා. ගාමන්ට් එකකට යන්න බෑ, බස් එක නෑ, වැටි ටික කරගන්න නෑ, කරන්ට් එක නැති නිසා ඒවා වහලා තියෙනවා. දරුවන්ට ඉස්කෝලේ යන්න නෑ, පන්ති ගාස්තුව ගෙවා ගන්න නැතුව මේ මාසේ මම නම් වශයෙන් කියන්නේ මම දරුවා හතර දෙනෙකුට පන්ති ගාස්තු ගෙව්වා. ඒක මගේ පුද්ගලික කාරණාවක්. මට හරි සතුටුයි එහෙම කරන්න ලැබිච්ච එක ගැන. හරි මම මේ දෙන්න පුළුවන් වෙච්ච එක ගැන කියනවා නෙවෙයි, නමුත් මගෙන් වෙන්න ඕන සේවයක් විදිහට මම ඒක සලකලා ඉදී කරා. ඉතින් ඒ වගේ අසරණ අන්ත අසරණතාවයට පත් වෙච්ච දරුවෝ ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා, දරුවන්ට පන්ති ගාස්තුවක් ගෙවා ගන්න බැරුව. ඒ නිසා ඔබතුමාට පුළුවන් නම් ඉන්න ඒ වගේ පවුල් බලලා අපිට ඒ වගේ දෙයක් හරි කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. මම යෝජනා කරනවා. මොකද පනතේ ප්‍රතිපාදන තියෙනවා එහෙම කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබතුමා බලන්න අපිට මේ අපේ සභාවෙන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්, අඩුම ගානේ බඩු මල්ලක් හරි ඒගොල්ලන්ට දවස් දෙකක් හරි කන්න පුළුවන් බඩු මල්ලක් හරි දෙන්න පුළුවන් නම් එක පවුලකට හරි ඒක හරියට හරිම වටිනවා. මම ඒක යෝජනා කරන ඔබතුමාට ඒ ගැන විශේෂ කමිටුවක් හරි කැඳවලා මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරියන්ගෙන් අදහස් අරගෙන ඒක තියෙන විදිහට يعني පක්ෂග්‍රාහී නොවි අවශ්‍යතාවය අනුව ඒක බෙදා දෙන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම අපේ මම නම කියන්න කැමති නැහැ. අපේ එක මන්ත්‍රීතුමෙක් කිව්වා 77 වසරක් 74ක්ද 71ක්ද රට විනාශ කරපු කතාවක්. එහෙම විනාශ වුණා කියලා කවුරුත් JVP එකට ඡන්දෙ දෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. JVP එක කරපු දේවල් අපි දන්නවා. මේ සැරේ ගිනි තිබ්බේ JVP එක කියන එක අපි දන්නවා. එහෙම නොදැන නෙවෙයි. මට හරි හිතේ අමාරුවක් වුණා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට. විපක්ෂයක් නැහැ සභාවේ. නමුත් මන්ත්‍රීවරයෙක් එහෙම කතා කරපුවාම මම අගය කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මගේ පක්ෂයේ නායකයා විදිහට. එතුමා අමාරුම කාලේ රට බාරගත්තා. ගෝඨාභය රාජපක්ෂ එන්න කිව්වා හැමෝටම රට බාර ගන්න කිව්වා. එහෙනම් ඔය කියන වීරයාට තිබ්බනේ පැනලා යන්න මේ ගිහිල්ලා බාර ගන්න තිබ්බනේ. ඒ එතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්ත නිසා මම හිතනවා අද පෝලිං යුගයේ ටික ටික හරි අඩු වෙනවා. එතුමා යම් කිසි කාර්යයක් කරනවා. එතුමාට හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. හැමෝම අහන ප්‍රශ්නයකට එතුමා ළඟ උත්තරයක් තියෙනවා. තනි පුද්ගලෙක් මං වගේම මේ සභාවට ආපු මේ ලිස්ට් එකෙන් ආපු නායකයෙක්. එතුමා රටේ දැවැන්ත මෙහෙවරක් කරපු දැවැන්ත නායකයෙක්. එතුමා ඒ කරපු එතුමා බාරගත්තා. එහෙමනම් ඔය දැන් මා සහයෙන් කරන්න පුළුවන් කියනවනේ. එහෙනම් තිබුණනේ අනුර කුමාර කියන සහෝදරයාට ගිහිල්ලා බාර ගන්න තිබුණා ඔබතුමාලට. ඇයි මේ රටේ 88 89 මම ඕ ලෙවල් කරන කාලේ පුදුම දුකක් වින්දේ. මම මේසයට ඉඳලා පාඩම් කරේ. මට ඒ යුගය අමතක කරන්න බෑ. එහෙමයි කියලා ඔබතුමාලා කියන විදිහට මේ රටක් පාලනය කරන්න බෑ. ඔය කියන විදිහට කවුරුත් මේ JVP එකට හැරුණා හැරෙන්න තිබුණා.
ඔය අරගල භූමියේ හිටපු පිරිසකෙන් සෑහෙන පිරිසක් හිටියේ ජේවීපී කාර්යෝ. එදා ඒ අරගල භූමියේ නවයෙන් පස්සේ අද මේ මම කොළඹ හත් අට වටලාවක් ඊට පස්සේ ගියා මම දැක්කේ නෑ එපමණ සෙනඟක්. ඇයි එතකොට මේ ජේවීපී කාර්යෝ ටික එකතැනකට ගෙනල්ලා ඒ කරපු විනාශේ තවත් උනේ මට අපේ දරුවන් මට දුකයි මගේ දරුවා මේ අවුරුද්දේ ඒ ලෙවල් කරන ළමෙක් විද්‍යාවිෂය පුදුම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙන අම්මා කෙනෙක් විදිහට මම ඒක දකිනවා මේ හැම දෙයකටම බලපෑවේ ඒ ඒ සටන ඒ කරපු විනාශය කාගේ වුණත් මම අනුමත කරන්නේ නැහැ කාගේ වුණත් දීපල විනාශ වුණා එහෙමයි කියලා එක පක්ෂයකට ඇඟිල්ල දික් කරන්න ඒක සුදුසු නැහැ කියන එක මම මතක් කරනවා මම සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පාලනේ බාරගත්තා එතුමා නොබියව තනි පුද්ගලයෙක් හැටියට එතුමා බාරගත්තේ හැබැයි ප්‍රශ්න තියනවා නැතුව නෙවෙයි ගොඩක් අය කියනවා එතුමා ගිය නිසා මේ ගෝඨාභයට එළියට එන්න පුළුවන් වුණා මහින්දට එළියට එන්න පුළුවන් වුණා ඒ කොහොම එළියට ආවත් දැන් රටක් විදිහට යම්කිසි පාලනයක් තියෙනවා එහෙම නැත්තම් මේ පාලනේ කාටද අපි බාර දෙන්නේ රනිල් වික්‍රමසිංහ එදා පාලනේ බාරගත්තේ නැත්තම් කවුද බාරගන්නේ ඔය කියන වීරයෝ එළියට එන්න එපාය එහෙනම් සජබේ සජිත් ප්‍රේමදාස මෙතුමා බාර ගන්න ඕනේ එහෙම නැත්නම් ආනුර කුමාර දිසානායක බාර ගන්න ඕනේ එහෙම නැත්නම් ඉන්න කවුරු හරි මන්ත්‍රීවරයෙක් හරි ඉදිරිපත් වෙන්න ඕන බය නැතුවම බාර ගන්නවා කියලා ඒ නිසා මම මගේ පක්ෂේ නායකයා විදිහට මම එතුමාට එතුමා වාගේ කරනවා එතුමා දක්ෂ නායකයෙක් විදිහට එතුමා ඒකට මුණ දුන්නා මම ඒ ගැන අගය කරනවා මම මතක් කිරීමක් කරනවා මේ අති භයානක දැවිලා අළු වෙන පිච්චෙන යුගයක් ආය නම් එන්න එපා මොකද මගේ කාලේ මගේ දරුවගේ මගේ වයසේ මගේ කාලේ මං අනන්ත දුක් විඳපු කාලයක් ඒ කාලේ 88 89 භීෂණ කාලයක් ඒ නිසා ඉදිරියේදී එවන් භීෂණ කාලයක් නෙවෙයි යහපත් සමාජ වාතාවරණයක් ඇති වෙන්න ඕනේ ප්‍රාදේශීය මට්ටමේ නායකයෝ විදිහට අපිට ඒක තල්ලුවක් දෙන්න ඕනේ ඒ තල්ලුව දෙන්න ඕනේ අහවල් පක්ෂයට කියන්නේ මම කියන්නේ මගේ පක්ෂයට තල්ලුවක් දෙන්න කියලා මමත් ඉන්නේ සාධාරණවේ යහපාලනයක් කරන්න පුළුවන් නායකෙක් පිටිපස්සේ තමයි මමත් හිටගන්නේ මම ඒක රනිල් වික්‍රමසිංහද ගෝඨාභය රාජපක්ෂද මම සමහරට මේක එළියට යනකොට මේ අචලා මෙහෙම කිව්වා කියලා එළියට යයි ඒ වුණත් මමත් ඉන්නේ සාධාරණ නායකෙක් අපේ රටට ඕන ඒක මම පක්ෂග්‍රාහීව මම හිතන්නේ නැහැ ඒකට අලුතෙන් නායකයෙක් පත් වෙනවා නම් එතුමා මේ රට මේ විදිහට බාර ගන්නවා කියනවා නම් මම ඒ තැනට මම සහයෝගය දෙනවා මට ඒක කවුරු වුණත් ප්‍රශ්නයක් නැහැ මොකද මේ රටක් දුවන්න ඕන රටක් හැමදාම අවුරුදු ගණනාවක් තිස්සේ මගේ මේ අවුරුදු 48 පුරාවටම මම දැක්කේ අපේ ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියලා මගේ අම්මගේ තාත්තගේ කාලේ ඉඳලා මම ඒගොල්ලෝ දැක්කේ දියුණු වෙමින් පවතින රටක් කියලා අදටවත් බැරි වුණා රට දියුණුයි මගේ රට දියුණුයි කියාගන්න බැරි තැනක ඉන්නේ මගේ දරුවටත් අවුරුදු 50ක් වෙනකම් බැරි වෙයි මේක කරන්න එනිසා රටට අලුත් නායකයෙක් බිහි වෙනවා නම් අපි ඒ තල්ලුව දෙන්න ඕනේ. ඒ තල්ලුවට මේ ගම හදන්න ඕනේ. ඒක ඔබේ පක්ෂයේද සභාපතිතුමාගේ පක්ෂයේද මගේ පක්ෂයේද කියන එක නෙවෙයි කාරණාව. එනිසා යහපත් සමාජය ගොඩනගන්න නම් අපේ දරුවෝ අද ඉන්නේ අසරණ වෙලා. දරුවන්ට හිතා ගන්න බෑ මොකಾದ නායකයා කිය. මගෙන්ම මගේ දරුවා අහනවා අර මිනිහා මොනවද කියන කතාව කියලා අහනවා. ඇත්තට මේ ඒ ඒ ළමයින්ට තේරෙනවා මේ මොනවද මේ කියන පිස්සු කතා කියලා. අර මේ පොල්මනක් එළියට එනවා වගේ ගෝඨාභය එළියට එනවා කතා කරනවා පයින්නවා. කොහෙ පයින්නවද කොහෙ රිංගනවද කියනවත් අපි දන්නේ නැහැ. ඒ නිසා ඊයේ කාන්තාවක් විදියට හිරුනිකා හිටපු මන්ත්‍රීවරිය එතුමිය ගිහිල්ලා ගේ දොර ළඟට යනකම් ආරක්ෂක අංශයට බැරි වුණා ඒක නවත්ත ගන්න. එතකොට මේ රටක් ආරක්ෂා කරන්න අපිට කණ්ඩ නැතත් රටක් දෙන්න ආරක්ෂා කළ දෙන්න මම දැක්කා එක එක වීඩියෝ පටිවල අත් දෙක අරගෙන එක නෝනා කෙනෙක් ගෝඨාභය රාජපක්ෂගේ අත් දෙක අරගෙන ඉබිනවා මට ඒක බලනකොට ලැජ්ජයි අද වෙනකොට රටක් අපිට කණ්ඩ නැතුණාට කමන්නේ ඔබතුමා මේ රට ආරක්ෂා කළ දෙන්න අද බලනකොට එතුමාගේ ගේ ආරක්ෂා කරගන්න එතුමාට බෑ කාන්තාවක් 6 දෙනෙක් එක්ක එතෙන්ද යනකම් එනිසා එතුමිය බොහොම වීර ක්‍රියාවක් කරා මිනිසු කාන්තාවන්ට වැඩිපුර කතා කරනවා නම් කාන්තාවන්ට අපහාස කරනවා නම් කාන්තාවන්ට විරෝධය පානවා නම් ඇත්තට මේ කාන්තාව එඩිතර කාන්තාවක් ඒ නිසා ඒක සමාජයේ පිළිගැනීමක් තියෙනවා ඒ නිසා මම එතුමියට මේ අවස්ථාවේ මොන පක්ෂයේ වුණත් එතුමිය කරපු ක්‍රියාව කාන්තාවක් විදිහට මම අගය කරනවා එතුමියට
මඩ ප්‍රහාර තියෙනවා ඒ වගේ මඩ ප්‍රහාර තියන්නේ එතුමිය දක්ෂ නිසා එතුමිය තැනේ හැටියට කතා කරන නිසා ඒ සමහරක් අය ඒ කතා කොහොම කිව්වත් එතුමිය ඒ කරපු ක්‍රියාව ගැන මම කාන්තාවක් විදිහට මම අගය කරනවා මමත් කොළඹ හිටියනම් මම එදා ඒ අවස්ථාවේ එතුමියත් එක්ක එතනට සහභාගී වෙනවා මොකද මේ කාන්තාව හරි කෑ ගහලා මේ අමනෝචන පාලකයා එළියට දාගන්න ඕනේ එනිසා මම මේ සභාවෙත් කියනවා ගම වෙනස්කරන්න පක්ෂ වලින් වෙද්දී විදිහට නෙවෙයි අර සැරේ මෙහෙම කරා මේ සැරේ මෙහෙම කරා කියලා නෙවෙයි අදින් පටන් ගන්න පුළුවන් නම් වචනෙන් හරි මේ අපේ ජනතාව අපේ කණ්ඩායම අපි වෙනස් කරගෙන අපේ ගමට අපේ නාවුලට මොකක් හරි දෙයක් කරන්න ඔබතුමා මැදිහත් වෙන්න අහිංසක දරුවෝ ඉන්නවා අහිංසක දෙමව්පියෝ ඉන්නවා වැඩිහිටියෝ විශේෂයෙන් මම මතක් කරන්න ඕන වැඩිහිටියන්ට මදි දෙන රුපියල් 1000 හෝ 2000 සරජෙන් දෙන දෙමව්පිය සලකන්නේ දරුවන්ට සලකන්නේ නැති දෙමව්පියෝ ඉන්නවා ඒ නිසා මේ දෙමව්පිය අසරණ වෙලා ඉන්නවා අපිට පුළුවන් නම් යම් හේකින් ඒගොල්ලන්ට හරි සබන් කැටයකින් හරි උදව්වක් කරන්න ඒක තමයි වටිනාම දේ කියලා මම මේ වෙලාවේ ප්‍රකාශ කරමින් ඉහෙඩ වෙනවා ස්තුතියි මම හිතන්නේ කොච්චර අපි කතා කරත් වීර්යයන්ට වීණා වාදනය කරන වගේ දෙයක් තමයි දකින්න තියෙන්නේ එනිසා ඒ කාරණාව අපි රජ රටේ දේශපාලන පිළිබඳ කොච්චර කතා කරත් එච්චර තමයි මොකද හේතුව අපි දකින්නේ නැහැ මේ පාර්ලිමේන්තුවත් තුළ මිනිස්සු ගැන කතා කරන දෙයක් අපි දකින්නේ නැහැ ඒ නිසා අපි කොච්චර ඒ දේවල් කතා කරත් මම හිතන්නේ හැමදාමත් කඹ ඇදිල්ලක් එහෙට මෙහෙට කඹ ඇදිල්ලක් තමයි අපි දකින්නේ ඒ නිසා ඒ ගැන අපි නිතර නිතර කතා කළා කියලා වැඩක් වෙයි කියන කාරණාව අපි මතකෙට ගන්නේ නැහැ ඒ නිසා විශේෂයෙන්ම අපි නාවුල් ප්‍රදේශය තුළ විශේෂයෙන්ම සභාපතිතුමන් කලින් දැනුවත් කළා වගේ නාවුල කලාපය තුළ විශේෂයෙන්ම සෙට් එකක් ප්‍රධාන වශයෙන් තියෙනවා නාවුල සෙට් එකේ සමුපකාර සෙට් එකක් ඒ වගේම ලක්රු සෙට් එකක් ඒතර මේ සෙට් එකක් ළඟ තියලා හැමදාමත් පොලිමේ අඩුවක් වුන්නේ නැහැ කවදාවත් එනිසා තමයි මිනිස්සු හැමදාමත් අපහසුතාවට පත් වෙන්නේ. එනිසා තවාපතිතුමන් කිව්වා වගේ විශේෂ අත්‍යවශ්‍ය සේවා කියන කාරණාව මූලික කරගෙන ඒ අයට අවශ්‍ය තෙල් ටික ලබා දීමට ඉදිරියේ තෙල් කවදායිද කියන කාරණාව අපි දන්නේ නැහැ. ආවොත් ඒ ආයතන ටික ප්‍රධානම තෙල් ලබා දීමට කටයුතු කරන්න කියන කාරණාව මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම තවාපතිතුමන් විශේෂයෙන්ම අපි මේ වෙනකොට අපි හැමෝම මිනිස්යන් සියලු දෙනාම අසරණ වෙලා තියෙනවා. ඒ අසරණ වුණා හැමෝම අසරණ වෙලා මේ තත්ත්වයේ තියෙන්නේ. ඒ අසරණ වෙච්ච මිනිස්සු අතර තවත් අසරණ වෙච්ච පිරිසක් ඉන්නවා. අසරණ වෙච්ච මිනිස්සු අතර අසරණ වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ අය පිළිබඳව අපිට පුළුවන් විදියට සභාවක් කරලා පුළුවන් හැකි විදියට ඒ අය ගැන තොරතුරු ටිකක් අපි හොයලා යම් දෙයක් දෙන්න අපි උත්සාහයක දෙමු. මොකද හේතුව ඔක්කොම අසරණ වෙලා ඉන්නේ. ඒ අතර අසරණ වෙච්ච මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ අය වෙනම පොඩක් පෙනී ඉන්න කටයුතු කරමු කියන කාරණා මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම සභාපතිතුමනි මම හිතන්නේ යථාපරිදි කල් දී ඇති යෝජනා දෙකක් මම ඉදිරිපත් කළා. ඒ යෝජනා දෙකේ විශේෂ සභාපතිත්වයෙන් දැනුම් දීමක් කළා තියෙනවා. මොකද මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක සංවර්ධන කටයුතු කිරීමට හැකියාව නොමැති බව දැනුම් දීලා තියෙනවා. සභාපතිතුර විශේෂයෙන් මේ යෝජනා අතරම මතක් කළ කාරණාවක් තමයි දිගින් දිගටම මේ වෑකන්දේ මාර්ගය පිළිබඳව අපි හැමෝම කතා කළා. මේ වෙනකොටත් මේ මාර්ගය අබලන් වෙලා යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ ගැන නිතරම කතා කිරීමත් ඒ ගැන නිතරම අදහස් දැක්වීමත් මම හිතන්නේ අපිටත් කලකිරීමට හේතුවක් වෙනවා. ඒ නිසා මම දා මේ වැඩ කටයුතු ආරම්භ කරන දවසේ ඉඳලා මම කිව්වා මේ ආයතනය අපට පැදව මුදල් කීයක් දීලා තියෙනවද? කීයක් තැම්පත් කළා තියෙනවද? ඒ තැම්පත් කරපු මුදලට අපිට මේ මාර්ගය සංවර්ධනය කරන්න පුළුවන්ද කියන කාරණා අපි හොයලා බලන්න ඕනේ. මම හිතන්නේ මේ TV මාත්‍ය බලනවත් මම හිතන්නේ සභාපතිතුමාගේ අධ්‍යක්ෂණයේ බලන්න ගියා. තාමත් මේ මාර්ගයට අවශ්‍ය පිළියම් යොදලා නැහැ සභාපතිතුමනි. මම හිතන්නේ අනිත් සංවර්ධන යෝජනා කෙසේ වෙතත් මාර්ගය අබලං කරපේ ආයතනය විසින් යම් රැදව මුදලක් තියනවා නම් ඒක ක්ෂණිකව යොදවලා ඒ මිනිසුන්ට යන්න පුළුවන් විදිහට යම් මාර්ගය සකස් කරන ලෙස තමයි බබතුන් මේවත් මතක් කරනවා මොකද හේතුව දිගින් දිගටම ඒ මාර්ගය අබලං වෙලා තියෙනවා ඒ වගේම තමයි බබතුමනි මේ ඉදිරියේදී මම හිතන්නේ ආහාර ව්‍යසනයක් වෙනවා ඒ ව්‍යසනය මම නිත පෙරත් යෝජනා කළා සභාව සතු ඉදන් මොන සභාවතුල මොනවා හෝ දෙයක් අපි කර මේ වෙනකොට මූලික පියවර තබලෙන් සභාවතුමනි මොනවා හෝ දෙයක් අපි වගා කරන්න අපි කටයුතු කරමු මොකද හේතුව එහෙම නැත්නම් ඉදිරියේදී හැමෝම අපහසුතාවයට පත් වෙන නිසා අපි සභාවතුන් නිසා මේ සියලු කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරමු ජාතික දේශපාලන ගැන කොච්චර කතා කළත් අරයට මන ගැවවත් මෙයාට මන ගැවවත් වැඩක් වෙන්නේ නැහැ මොකද හේතුව දෙගොල්ලෝ සහ තුන්ගොල්ලෝ එහෙට මෙහෙට බැන ගන්නවා දවසින් දවස මිනිස්සු මේ අගාධයට නැත්නම් නේද කබලෙන් ලිපට වැටෙනවා මිනිස්සු තමයි අසරණේ දවසින් දවස දැන් මිනිස්සුන්වත් එපා වෙලා තියෙන මේ හැමදේම මේ පාර්ලිමේන්තුවේ යන අදහස් බලන්නවත් කියන මිනිස්සු කැමතිද? ඒ තරම් මිනිස්සු එපා වෙලා තියෙනවා. ඒ නිසා
api pradesi wasin api wadah pilih kadal menyusun itu sahana dengen itu jam khati itu kita kreatif kerum, pada itu madhi radat dekwa kita berdebal ini ne, ini sa api madhi itu kita prayu itu jam dia kerana usaha kita, ini tamai, udah turun batin ini menteri orang batin api sih udara mereka kita karena mewah ter matak kerana, ini sa sabahwa khati itu, api ini tuh ini apa, apa teman kiwa bagi ini. දේශපාලනය තුල දේශපාලනය කරන්න යම් කෙනෙක් බලාපොරොත්තුවක් තියන නම් පෞද්ගලික මඩගාල නෙවෙයි දේශපාලනය කරන්න. පෞද්ගලික පුද්ගලික ජීවිතයට මඩගාලා දේශපාලනය කරන්න උත්සාහයක දෙන අවස්ථාවක් නැහැ. මිනිස්සුගේ ප්‍රශ්න පිළිබඳව කතා කරලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ගෙනියන. ඒකට කාටවත් බාධාවක් නැහැ. ප්‍රශ්නෙකුත් නැහැ. අර පුද්ගලයෙකුට ගහලා තනි පුද්ගලයෙකුට ගහලා දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක නෑ එහෙම වටලා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක තරම් මේ වෙලාවෙදී මේ පක්ෂ ભેදයෙන් තොරව මේ පාර්ලිමේන්තුවෙන් මේ ක්‍රමේ නැති වෙනවා මේ දේවල් ඔක්කොම වෙලා තියෙන්නේ දැන් කොයි කාලද කියලා සියලු දෙනා එකතු වෙලා මේකට වැඩ පිළිවෙලක් සකස් කරලා මිනිසුරු දෙන්න කියලා ඒක දෙන්න ලැබෙන්නේ නැහැ ප්‍රාදේශීය නාව ප්‍රාදේශීය බව සියලු දෙනා එකතු වෙලා වැඩ කරන තරම් නේද ඊතර දුරත් අපි පරා ගන්න හදනවා ප්‍රාදේශීය වශයෙන් ඒ දේශපාලනේ කොතරම් තියෙන කියලා අපි ඊතර බලන්න ඕනේ ඒ නිසා දීර්ඝ වශයෙන් කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ හැමෝම එකතු වෙලා මිනිස්සුන්ට යහපතක් කරන්න කටයුතු කරන්න ඒක තමයි වැදගත්ම ක්‍රියාව මොකද මිනිස්සු සියලු දෙනාම අසරණ වෙලා ඉන්නවා ඒ වගේම පෝලිං වල ඉඳලා මිනිස්සු මැරෙනවා මේක තරම් ඛේදවාචකයක් කවදාවත් නැහැ තාත්තා තෙල් ටිකක් ගේන්න ගිහිල්ලා අම්මා තෙල් ටිකක් ගේන්න ගිහිල්ලා එනකන් බලාගෙන දරුවන්ට තමන්ගේ අම්මගේ තාත්තගේ මිනිහ එනවා නම් මේ ඛේදවාචකයක් මේක තරම් දුර්වල භයානක ඛේදවාචකයක් මේ ලෝකෙ කොහෙවත් නැහැ ඒ නිසා ඒ දෙමාපියෝ කොච්චර නම් අසරණ වෙනවද දරුවෝ කොච්චර අසරණ වෙනවද කියන කාරණා බලන්නට ඕනේ ඒ නිසා මේවා පිළිබඳව මට විසඳුම් දෙන්න නායක වෙන්න උත්සාහවන්ත වෙන්න ඕනේ එහෙම දෙයක් නම් පේන මාතකවත් අපිට නෑ හැමදාම මිනිස්සු මරා ගන්න නායකය සහ බලය තියාගන්න හැමෝම උත්සාහ කරන මිසක්ක මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් නම් කරන දෙයක් නම් තාමත් අපිට පේන්නේ නෑ ඉදිරියේවත් ඒ දේවල් දැකලවත් නේද මිනිස්සු වෙනුවෙන් කටයුතු කරන්න සිතුවිලි පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ සභාවේ මට වචන කීපයක් අත්හැරගෙන මට අවශ්‍ය දෙනවා පළවෙනි කාරණේ තමයි අර නයින්ද කිතු ගඳුරුමෝල් කෑවා වගේ වැඩක් මේ මල්තුමල් මොකද අවුරුදු ගානක් අපි සමාජයේ මිනිසුන් අතර හොඳ තත්ත්වයක හිටියා කායින් එක වචනයක් අහන්න නැති වුණා නමුත් රට තිබුණ අභාග්‍ය සම්පන්න මොහොතේ අපි හිතුවා හොඳ පාලනයක් හොඳ නායකයෙක් පත් කරගන්න ක්‍රියාකාරීව දේශපාලනයට ඇවිත් මේ දේ කරන්න ඕනේ කියන අරමුණ ඇතුව අපි මෙතෙන් ආවා නමුත් අද මේ රටේ පත් කරලා තියෙන මේ අපි පත් කරගත්ත ආණ්ඩුව අපි පත් කරගත්ත නායකයෝ මේ කරන්නා වූ විකාරය දකිනකොට අපිට ඒට වචනයකින් හෝ අපි ක්‍රියාකාරීව සම්බන්ධ වීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා සියලු අපේ ප්‍රදේශයේ මහ ජනතාවගෙන් මම ඇත්තටම සමාව ඉල්ලනවා මේ වගේ පාලනයක් රට තුල ස්ථාපිත කරන්නට වචනයකින් හෝ අපි සම්බන්ධ වීම ගැන ඒකම එහෙම ඒ දේවල් වෙනකොට අර නැති ඒවා ඒ කියන්නේ අපි පෙට්‍රල් නැහැ කියනවා ඩීසල් නැහැ කියනවා ප්‍රදේශේ නමුත් අපිට ගන්න මං හිතනවා නාවුල ප්‍රදේශේ බැලුවොත් නැවකට වැඩි බඩු ගන්න තියෙනවා ඒවල් ගන්න. ඉතින් ඒ තත්ත්වයේම තමයි දැන් උදාහරණයක් අපි ගත්තොත් මේ දවස්වල මිනිස්සුන්ගේ ඉල්ලීම තියන්නේ පුට්සයික හැබැයි රුපියල් 30000 තිබුණ බයිසිකලය දැන් රුපියල් 75000 වෙලා කියලා. ඒවා වැඩි වුණාද නැහැ. මේ අවස්ථාවාදී මිනිස්සු දේශපාලඥයන්ට බැන බැන ඉන්නවා වගේම මිනිස්සු අසරණ වුණ බොහෝතේ ඒ අසරණකමෙන් ප්‍රයෝජන ගන්නට දඟලන මිනිස්සු වැඩි ප්‍රමාණයක් ඉන්නේ. මම උදාහරණයක් කිව්වේ ඒකයි බයිසිකලයේ දැන් ටයර් එක ටියුබ් එකක් තිබ්බ රුපියල් 600 ගන්න. දැන් රුපියල් 1000 ගන්න. පුතේ ඒක ඇයි මිනිස්සුගේ ඉල්ලුම මේකයි. රුපියල් 35000 දී බයිසිකලේ 75000 මේවා අලුතෙන් ආපාරේ පරණේ වගේ තමයි අපේ මිනිස්සු කරන්නේ මේ කවදාකවත් මේ හදවත උණු වෙන මිනිස්සු කොටසක් ලංකාවේ නැහැ ඒකයි මේකට හේතුව මම ඊයේ දැක්කා සමාජ මාධ්‍ය ජාලයේ බස් එකට අම්මා මේ දරුවා හම්බ වෙලා
දරුවා වඩාගෙන එනවා ඒ ඇඳුම් පිටේ එක මිනිස්සේ බස් එක නංගුව ගන්න නැහැ ඒ වගේ තත්ත්වයකට මේ රට පත් කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ පාලන ක්‍රමයේ දෝෂයක් කියන එක මම දැඩිව පිළිගුලෙන් යුතුව හිරා දකිනවා සභාපතිතුමනි ඒකම අර මෙතුම් මේ කිව්වා වගේ මොකද මමත් ගොවිතැන් කරන මිනිස්සේ ගොවිතැන් කරනවා මේ දවස්වල දැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා ජලය නැති කරලා ජලය තිබුණත් ඒවා පොම්ප කරගන්න අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් ඉන්ධන ටිකක් ලබා ගන්න නැතුව දුක් විඳිනවා මං හිතන්නේ ඔබතුමාට පුළුවන් නම් මැදිහත් වෙන මේ දැන් මං හිතන්නේ අවුරුදු දැන් මාස 3කින්වත් මේ නාවුල් ප්‍රදේශයේ භූමිතේ ටිකක් ආවේ නැහැ අනිත් තෙල් ගැන කතා කරනකොට වඩා මේ හැම කන්න බත සපයන ගොවියට ලොකු අසාධාරණයක් කළ දෙන එක අත්‍යවශ්‍යම සේවාවක් විදිහට මම දකිනවා ඒ නිසා පුළුවන් නම් අපිට මේක සම්පකාරය මේ ඉන්ධන පිරුම් බලත් එක්ක සාකච්ඡා කරලා අඩුම ගානේ මාසයකටවත් හරියන මේ භූමිජේ ප්‍රමාණය ගෙන්නව ගැනීම සඳහා අපි මේකට කටයුත්තක් යොදන්න පුළුවන් නම් ඒක අපි ගමේ මිනිසුන්ට කරන සේවාවක් විදිහට මම සැලකනවා ඒ නිසා ඊට මැදිහත් වෙන්න පුළුවන් නම් අපිට අපි අර මැදිහත් වෙලා ඒ ගොවි ජනතාවගේ මේ වගා සංග්‍රාමය වගා කරන්න කියනවා හැම බිම්මගලක් වගා කරන්න කියන නමුත් තෙල් ටිකක් නැහැ පොහොර ටිකක් නැහැ අවශ්‍ය ඉන්ධන මේ මේ වතුර ටික සපයා ගන්න ඉන්ධන ටිකක් නැහැ ඒ නිසා ඒ සඳහා අපිට ප්‍රාදේශ සභාව විදිහට මේ නාවුල ප්‍රදේශයේ අපිට මැදිහත් වෙන්න පුළුවන් නම් මහ ජනතාව වෙනුවෙන් අපි කරන ලොකු කැපවීමක් අපිට මම දකිනවා මේ අවස්ථාවේ ඒ නිසා අපි ඒක අවශ්‍ය කටයුතු පුළුවන් විදිහට අපි මැදිහත් වෙමු කියන ඉල්ලීම කරන එකම මේ දවස්වල දැඩිව අපේ අපේ ප්‍රදේශයට බලපාන තිබෙන ගැටලුව තමයි මේ වල්ලාලි තර්ජනය දැන් හාඩුව ගම හාඩුව කරවිලේ යන හාඩුවල පැත්තට ගත්තොත් හැන්දෑව 7 වෙනකොට අලියා ගම් වැදින ඉවරයි ඒ නිසා මම ඔබතුමාට එදත් මතක් කරලා පුළුවන් නම් මේක විදුලි අර්බුදයක් තියෙන අවස්ථාවක් තමයි නමුත් මිනිසුන්ගේ ජීවිත ඊට වඩා වටිනවා ඒ නිසා අර මම ඉල්ලීමක් කරේ අර අවශ්‍යම මං සංදිවල තියෙන විදුලි ලාම්පු වීදි ලාම්පු ටිකවත් මේ මේ හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියන යෝජනාව මං ඉල්ලීම මේ අවස්ථාවේදී කරමින් සියලු දෙනාටම සුබ දවසක් සුබ අනාගතයක් වේවා ප්‍රාර්ථනා කරමින් මාණ්‍ය වෙනවා බොහොමත්ම ස්තුතියි. ඉතින් තමයි අක්කර 10ක් විතර සුද්ධ කරලා තිබ්බ ඉඩම දැන් අක්කර 21ක් මහ කැලේ කපලා දෙනවා ගරු සභාපතිතුමා ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඔබතුමා මැදිහත් වෙන්න අපි මැදිහත් වෙනවා මම කියන්නේ මම පිටගංකාරයෙක් විතර මැදිහත් වෙනවා තමුන්නාසල මේ ගමේ මේ කොට්ටාසි මන්ත්‍රීවරු සියලු දෙනා මේක භූමිය රැක ගන්න අපි ඉදිරිපත් විය යුතුමයි මොකද මේක ජාතික අපරාධයක් 2022 තුන චක්‍රලේඛන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛන ඇතුළත තියෙනවා සින්නක්කර ඉඩමක තේක ගහක් කැපුවා ඒ ගහ වෙනුවට තව ගහක් හදන්න ඕනේ මේ 2022 චක්‍රලේඛන ඇතුළත තියෙනවා හැබැයි මේ මිනිස්සයා මම හොයලා බැලුවා අනිත් එක තමයි කිසිම අවසරයක් කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ ඉඩමට අමතරව ඒ ඉඩමේ වනේ ඔක්කොම සල්ලි කරන් ගේම දාලා තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහ කැලේ මම දන්න විදිහට අර වෙනදාතුමාට ඇවිල්ලා කණිවිඩේ බැකවෙන් කරලා උසාවි දැම්මා මම දන්න විදිහට මම හරියට මේක දන්නේ නැහැ ඒතකොට සභාවක් විදිහට අපි මේක නිහඬයි අපි කොට්ටාස මන්ත්‍රීතුමාද නැහැ කොට්ටාස මන්ත්‍රීතුමාත් මේකට වාද කියන්න වචනයක් කරේ මෙතන ඇවිල්ලා බලලා ඒකට මැදිහත් වෙන්න ඕනේ මේ ජනතාව වෙනුවෙන් අහිංසක මිනිස්සු ගොවිතැන් කරපු ඉඩම එහෙම ගන්න පුළුවන්ද? සෞභාග්‍ය දන්න මොකක්ම ක්‍රියාත්මක වෙන්නේ? මේ සෞභාග්‍යයේ දැක්ම ඉස්සරහට දාගෙන ඉඩම් ටික මං කොල්ල කරනවා. මේ රජයේ මැතිවරණතුළු කවුරු හරි මේකේ සම්බන්ධයක් ඇති. ඒක නැහැ කියන්න බෑ. අනිත් ඒ ගරු සභාපතිතුමනි මේක මම LRC ඔෆිස් එකට මාතලේ ගිහිල්ලා බැලුවා. මේක මාලේ 40 කියන ෆයිල් එක තියෙනවා. මේ ෆයිල් එකේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. මෙතුමා අවුරුදු 1කට බදු ගෙවලා තියෙනවා. මේ ගත්ත එක්ක නේද? අවුරුදු දෙකක් බදු දීලා ඉතර වෙන මොනවත් දීර්ඝාන බද්දක් තාම දීලා නැහැ. ඒතර මේකේ අපි මහජන විරෝධතාවයක් ගියොත් මේක නවත්තනවා. ඒගොල්ලෝ මට කිව්වා පවුත් කරගන්න. මන්ත්‍රීතුමා මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ගොවිතැන් කරලා හිටපු අයට දෙන්න ඕන අනිවාර්යයෙන්. ඒගොල්ලෝ පැත්තකට දාලා මෙතන දා හේන් ගොවිතැන් කරන මිනිස්සු. අනිත් ඒ කුඹියන් ගහලා වසම කියන්නේ උරක් නැහැ. ඒ මිනිස්සුන්ට මාස්ක් ගන්නට බොන්චි ටිකක් කැලේ කොටලා හදාගෙන තමයි ජීවත් වෙන්නේ. වතුර පාරක් නැහැ. ගොවිතැන් කරන ජනතාව ඉන්නේ. උතුම විනාශයක් වෙලා තියෙන ස්වභාවතුනේ අනිත් එක මේකේ මේ එහෙම විනාශ එහෙම වනයක් සුද්ධ කරනවා නම් අක්කර 5කට හෙක්ටයර් 2.5කට වැඩි කැලයක් කපනවා නම් මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසරයක් ගන්න ඕනේ ඒ මොනවත් දරන්නේ මොන බලපුරුවන්කාරකමකටද දන්නේ වැඩේ කරගෙන යනවා මේ මොහොතේ දැන් අනිත් ප්‍රශ්නේ තමයි සභාපතිතුමා අපිට නැවත නැවත මෙතන සභාවේ කතා කරන්න වෙයි දැන් මේ වෙනකොට අලි වැටක් ගහන්න කැලේට අලි වැටක් ගහන්න මිනිස්සු ලෑස්ති කරලා තියෙනවා
itu kotor mau kedua ini, para ahli itu kok mau nevatat, tamu aja kita aja, nevatat jangan dewi itu hari ini dia tamai ini, sidde ini aja, aneh tiga deh, me ini mah dengar kalau sebab itu mah, itu am, nirol kiri, petugas kan komision sebab aja, erantino warta, gram sebagai erantino warta. Kita pariharan ini kan adalah warta. Mei bollo kadi mudi mei warta, adala dunna. Hebei mei idan, ekta samadhi hatte dekhe aurutti. Idan presiden sekarang presiden sabah itu galbota presiden idan, ambara teh naga. Orang Bimala aja wajibnya mesti dekhe, Sandra aja wajibnya, orang orang idan mau kum raja itu power agat. Hatte dekhe aurutti. Hebei adala tinnwa, mei hatte dekhe power agat teh idan orang itu hilau ende arat katta itu karena idan di mana mei berita. Mereka ni kan yang rajin itu power agen, maha kelir itu power agen. Ida ngatayar lagi, no? Ini gatta itu, ada tiada ni jenisul perkara, akar panah tadi ini dina kira. Ini mana tu, naik no? Ini mana indah itu, ini kolam bete, mudahlah, allah itu, seni kau, allah sih ini dina. Ini maha pradi sih, lekan tu mana gatta agen, lekan tu mana kira, no? Ini mana keran itu mantu tu, api nirdaya ini, tamai api balang ini dera di. Ini kotta sih, ini pradi sih, lekan beraya. Jawabannya apa? Khadilah. Jawabannya mana? Idang amatnya yang sekali. Idang nirlol kiri me depan sini itu ada. Khususnya kalau komision sabar ada minyak me ide me pahit tiga orang me ikat kira. Hari ini ada hari. Idang balad ada hari. Petak ada hari. Kalau min dina, kalau itu ini manusia. Di ayat apa me ikat niheni min? Aragala kerana khati rumah me kian minna wasta, naulu tarunu kursi rumah me kian ni. Me matai me diat tindu. Me wai nama tindu. Me mahapar me dina pasten dikai lara jalan kerana ada ni. Mereka ni tiada rumah le winnet tan, ala-ala kalau orang kerana mereka ni sekarang ada, anda lagi hilang. Ekoran rahim sekarang ni sudah berkeran dengan orang. Mereka sambandin tamu nasar siapa dina ke, awadan yang mukaran de, etik mereka ni melihat dengan kita kahar ni hilang macam ini, tamu nasar siapa dina ke, supaya dosa pasti ni kerana dia dalam. Tetapi mereka betul loko mandirna ada dia yang mana, tapi dalam bola waktu ada mukjizat yang begitu tapi. Tentang aja ini dengan kerana apa ni kan, mekolos sehingga visi tuna atau tamai diesel kah petrol ni nama kita latihan. Sebab ye negara loko baru budaya kerja tu pulua, ni orang dah lihat. Ni mata leh diisi ke seperti orang visi hatap, ni visi hateng hatap seperti ni ayu sih. Tu naul kaj lekang kota sih asli dekat sih. Ni mana kaj lekang kota sih kan mana dekat sih. Sih dekat tu apa ni tu abang kan korolik itu. Insa me Tiap-tiap ada kami kerja, ada loko. Aduh, bukan ini. Ini tu aduh dia terulang. Ina tu mana? Aduh, na. Ini balak deh se. Di waktu naik tu, mereka terus tarik dengar. Ini sah district sambandhi kerana kami tu hari itu mah kita jemput kerana. Aduh, mah sem. Ini transplay kan kota sebenarnya. Sebetulnya mal luling. Ini deh se. Di waktu na, kau jalan tahu tak? Ani tu tahu siapa dia naik tu. Tiap-tiap loko tu mereka terus tarik dengar. Ini sesang abis dah na sampak cara sete kan. Malah sejak di nota pembandaran waktu itu, mesti lupa waktu itu. Mereka api dah, ini nama, tapi nama, hebei mewah tapi kataan lupa ini, hebei kataan lupa ini, lupa tapi insu kian ni, tapi mewah kata. Kalau ini nama mama, ini kat sel lembaga mana, sel kahat yang ini, tapi nama sel lembaga mana, tapi ini dia lupa insu kian ni, ubala ini dia mewah kata kerana ni lagi. Isal waktu ini, pembandaran waktu itu kata lekter, beral di mana, wah, anak orang dia lah, teli itu desi, harusi, highsi, mewah dah mana, tapi mewah, kan dia dia lupa ini nama, mewah teli itu sel ini. Kita barrel leh kita kahat ini kan, 10 liter deh. Kalau ini rupiah lama dah habis. Sama ni, evila itu puno, evila tik diesel liter deh. Siapa kan ada rupiah lata dah habis. Asuh dah. Karena yang asuh dah cara kan, dah kami ke, bila maafi awak, kalau kita maafi lima dua, sesing ini je. Jangan kita dekat puno kita deh. Ia kan deh leh orang macam ni. Terus malangan kita terpakai. Kita maafkan. संबंधी करने का भी तो जरूरत कर ला मैं मातल विषय के आलोचना में लीजिए लीजिए ना तुम्हें काउंट देकर नहीं ये किसी हद तक नहीं इन बेचारे इधर इधर कर रहे हैं इधर आने जैसे आईओसी सेंटर उधर मेरे उधर तलाश पुनः तक रहते हैं तेल देने वाले तो इवनिंग आप लेके लगा आगे तक बैं मुझे इधर पहुंचे कर Israel ini desa paling keran di bawah matang kat tempat ini. Jadi, ini perdana menjadi itu lah. Jadi naik ini lebih. Ada minyak sumber, kayak ikan lagi. Kita mungkin ada hak
Aida sekarang memang memiliki dia, Mama Indikarno Kumar.